අපි උදෑසන සාකච්ඡා කළා සසර කියන්නේ මොකක්ද කියලා. දැන් සසර කියන්නේ මොකක්ද කියලා විතරක් නෙවෙයි කය පිළිබඳව සාකච්ඡා කළා. කයේ ස්වභාවයන් පිළිබඳව කොටස් දෙකම දාලා කාය වසන භාවනාව සිද්ධ කළා. ඊට පස්සේ මෛත්‍රී භාවනාව කළා. මෛත්‍රී භාවනාවේ කරුණු ගොඩාක් කතා කළා. තවත් ඕනනම් කතා කරන්න පුළුවන්. ඉතින් වැදගත්. අපි මැදදී තව තව කරුණු ඉදලා හිටලා කියන්න. දැන් අපිට තියෙන්නේ සිත ගැන හොයන්න. මොකක් ගැනද? සිත ගැන දන්න අය අත උස්සන්න. හිත ගැන දන්න අය අත උස්සන්න. අනේ හිතක් පපුව තියෙන අය අත උස්සන්න කොහොමද? කවුද දන්නේ? හිතක් පපුව තියෙන අය අත උස්සන්න. හොඳට අත උස්සන්න. හිතක් පපුව තියෙන අය. ආ තියෙනවනේ. සමහර අය හිතක් පපුව නැද්ද කොහෙද? හිතක් පපුව නැද්ද? හරි. හිතක් පපුව තියෙන. පෙන්න. පෙන්නන්න. ඒක ඇතයි. ඒක ඇතයි. කොපෙන්ද? ශරීරන්නේ. පෙන්නන්න බෑ. කොහෙද? ආරය හැංගිලා. ඊයේ කනොට හැංගිලා හිටියේ දැන් මෙයාට හැංගිලා ඉන්නේ. පුදුම හැංගිල්ලක් වනේ. ඊයේ කනොට හැංගිලා හිටියේ දැන් අද මේ උපසකපට හැංගිලා ඉන්නේ. ඒක අර ෆිල්ම් හෝල් එකේ ඉන්න වගේ ඉන්නවනේ ඔළුව අස්සෙන් පේන්න. නැහැ බෙල්ලේ අමාරු හැදෙන්න පැත්තට බලන්න හරි මේ හිත පෙන්නන්න බලන්න හිත පෙන්නන්න බෑ කැත හිත ඔක්කොටම දෙන්නේ මෙයාගෙන් මම අහන්නේ මට ඒ කැත හිතන්න දෙන්නේ පුතා හිත පෙන්නන්න බලු හිත පෙන්නන්න බෑ එහෙනම් කොහොමද කරන්නේ අපි මෙහෙම කරමු හිත ගැන ටිකක් කතා කරලා හොයාගෙන ඒකට ගැළපෙන එක හිත කියලා තේරුම් ගමු හිත ගැන සොයන්න ඕනේ හිත හොයන්න කලින් මොකක් ගැන හොයන්න ඕනේද හිත ගැන සොයන්න හිත ගැන මම පළවෙනි ලක්ෂණය කියනවා පළවෙනි එක තමයි අපි ගාව ඇත පළවෙනි එක තමයි මොකද අපි ගාව ඇත එහෙම කියනකොටම මලමිනියේ නැත මලමිනී හිතක් තියනවද නැහැ මලමිනී හිතක් නැහැ මලමිනී හිතක් නැහැ මලමිනී හිතක් නැහැ මලමිනී හිතක් නැහැ නැහැ තමයි ඉතින් මෙච්චර ලා මං කියුවේ මලමිනී හිතක් නැහැ කවුද තියනවා කිව්වේ හරි මලමිනී හිතක් නැහැ ඒක ෂුවර් නැති වෙනවා අර කියන විදිහට මලමිනී හිතක් නැහැ තමන් ගාව තියෙන්නේ ඒ මලවිනේ නෑ කියන්නේ ක්‍රියා කරන්නේ නෑ විශේෂයෙන්ම ක්‍රියා කරන්න නැති නිසා නෙවෙයි තව විඥානයක් අපි දන්නේ නෑ පේන්නේ නෑ දැන් මේ උපාසකම් අපි හිතුව මම මන්දිහා බලාගෙන මලා උපාසකම්ම කොහොමද මෙයා මැරිලාද නැද්ද කියලා බලන්න මොලේ මල්ලන්නේ මොලේ මොකරන්නේ බලන්න උපාසකම්මා ප්‍රතිචාරයක් නොවෙත පසු අමතන මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ නැත. ඒ කියන්නේ කතා කරන්නේ. එතකොට හොයලා බලනකොට තේරෙනවා ක්‍රියා කරන්නේ නැහැ. කතා ක්‍රියා නැත්තම් වැඩේ හරි. මෙරිලා තමයි. ඉතින් අපි මෙහෙම එකක් කියනවා. මලමිනියක නැති එක තවංගාව ඇති එක කතා කරන්න ක්‍රියා කරන්න අවශ්‍ය වෙන එක. මොකක්ද? හිත. ලක්ෂණ තුනයි ලක්ෂණ තුනයි මොනවද මලමිනිය නැති එක තවංගාව ඇති එක කතා කරන්න ක්‍රියා කරන්න ඕන වෙන එක දැන් පුතාර දහම් පාසලේදී ඇහුවොත් සිත යනු කුමක්ද කියලා මලමිනිය නැති එක තවංගාව තියෙන එක කතා කරන්න ක්‍රියා කරන්න ඕන එක ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ ඇයි බලන අය දන්නේ බලන අය දන්නේ පොතේවල ටික විතරනේ ඒක නිසා අපි පොතේවත් ඉගෙන ගන්න ඕනේ. දෝරංගමං ඒක චරං අසරීරං ගුහාසයන්. එතන කරුණු හතරයි. අපේ කරුණු තුනයි. ඔක්කොම කරුණු හතයි. මේ හතර ගැලපෙන එකට අපි හිත කියලා කියනවා.
අමේ හතර ගැලපෙන එකක් දුවලා දුවලා කියලා හොයාගෙන ඉන්න බලන්න. කොයි ලෝකෙන් හරි ඔය හතර ගැලපෙන එකක් හොයාගෙන ඉන්න බලන්න. හිත තමයි. ඔය හතර ගැලපෙන එක හිත කියන නම තමයි. හිත දන්නේ නැහැනේ අපි, පේන්නේ නැහැ, දකින්න බෑ. ඔය හතර ගැලපෙන එක දුර ගමන් යන්නත් ඕන, තනියම හැසිරෙන්නත් ඕන, ශරීරයෙන් නැති වෙන්නත් ඕන, ගුහාක වාසය කරන්නත් ඕන, තමන් ගාව තියෙන්නත් ඕන, මලවෙණේ නැති වෙන්නත් ඕන, කතා කරන්න ක්‍රියා කරන්න ඕන වෙන්නත් ඕන. හිත දන්නේ නැහැනේ වෙන එකක් හොයමු. අපි මෙහෙම කරමු. මෙයාව අල්ලල එල්ලමු මෙතන. මල මිනිහෙකුත් තරම් එල්ලමු. ඉන්දිකට දෙකක් අරගෙන දෙන්නගෙන් පිටිපස්සට ආයෙනවා. ස්කාලා. එතකොට මෙයාම නව කරාවිද? මෙයා නගරනවා. මලමිනිය? ඇයි? මලමිනියට දැනෙන්නේ ඔබට දැන. එහෙනම් මලමිනියට වඩා අපි ගාව එකයි තියෙන්නේ මොකද්ද? දැනීම. ඔහේගේ මලමිනියකුයි ගත්තොත් වෙනස තමයි මලමිනියට දැනෙන්නේ ඔහෙට. එච්චරයි වෙනස. ඔහෙටත් දැනෙන්නේ තුනහම වැඩේ හරි. දැනෙන්නේ නැතුනහම වැඩේ හරි. දැනීම තමයි අපි එතනදී දකින්නේ මලමිනියේ නැති එක විදියට. තමන් ගාව තියෙන එක විදියට. දැනීම කීයක් තියෙනවා සාමාන්‍යයෙන්? කීයක් විතර තියෙනවද දැනෙන්නේ? උත දැනීම කීයක් විතර තියෙනවද? දැන් අනුන් ගැන නෙවෙයි අහන්නේ, තමන් ගිය තැන් කීයකට දැනෙනවද කියලා අහන්නේ. හොඳට ගණන් කරලා බලන්න. මම ධර්මයට අනුව නෙවෙයි, තමන්ට අනුව බලන්න. ධර්මයට අනුව බලන්න ඕනේ. පංචේන්ද්‍රියල දැනන මොනවද දැනීම් ටික කියන්නේ? ඇසට දැනෙනවා, නහයට දැනෙනවා, දේවට දැනෙනවා, කනට දැනෙනවා, තව ශරීරයට දැනෙනවා. පහයි. මොකද? ඔය පහයි. ඒ පහ විතරද කියලා අහන්නේ. මොළයට දැන් මනස කියන්නේ මොළේනේ. මොළයට දැනෙන්නේ නැද්ද? හැබැයි වචනවල ප්‍රශ්නයක් තියෙනවා. ඇහැට දැනෙනවා? ඇහැට දැනෙනවා තමයි. ඒකට වචනයක් කියනවා පේනවා. මොකද කියන්නේ? පේනවා. කනට දැනෙනවද? දැනෙනවා, දැනෙනවා. ඒකට වචනයක් කියනවා ඇසෙනවා. නාසයට ගඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ඇඟට පහස දැනෙනවා, මොළයට දැනෙනවා කියන්නේ මොකද්ද? මොළයට දැනෙනවා කියන්නේ මොකද පුතේ? මතක් වෙනවා. මොකක් වෙනවද? මතක්. ඔය දැන් සමහර අයට මතක් වෙනවා කියන්නේ එක 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 කියන දැන් ඔහොම ස්පී අංගනකට භාවනා කරනකොට මතක් වෙනවලු එක එක එක. එක එක මතක් වෙවි ඉන්නවා. ඒ කියන්නේ මොළේ වැඩෙන්නේ නැවේද ඒක? මොළේ වැඩක් නැවේද ඒක? මොළේ වැඩ. මතක් වෙනවා. ඇහැට පේනවා. කනට ඇහෙනවා. නාසයට දැනෙනවා. දිවට දැනෙනවා, ඇඟට දැනෙනවා, මොළයට මතක් වෙනවා. දැනීම් කීයද? හයයි. ඊට වඩා දැනෙන අය තුස්සන්න මොනවා හරි. ඊට වඩා එකක් දැනෙන අය තුස්සන්න. ඔය කියන කාරණා හයට අමතරව දැනීමක් තියෙන අය තුස්සන්න. එහෙම තියෙනවා කියනවනම් ඒක බොරු. දැනීමක් නම් ඔයිට හයට අමතරව නෑ. වැහෙද? ඔච්චරද? තේරුණාද? මලමිනිය ඔය දැනීම් එකක්වත් තියෙනවද? හැබැයි ඇස නැද්ද? කන නැද්ද? නාසයේ දිව ශරීරයේ? මනස නැද්ද? තියෙනවා. තියෙනවා. මලමිනිය මනස තියෙනවා. මනස කියන්නේ මොළේ. දැකලා නැද්ද මොළයක් තියෙනවා? හරි හරි නොමලේ දිඹර පාවිච්චි කරනවා. උපවාසකමටත් එහෙමනේ. මොළේ දිඹර පාවිච්චි කරන්න බෑනේ. ඒක වෙනම කතාවක්. හරි හරි. ක්‍රියා කරන්න බැරි එක වෙනම එකක්. මොළයක් නැද්ද? අලයක් තරම් මොළයක් තියෙනවනේ. කලයක් තරම් මොළයක් ඇති. එහෙම කියන්නේ. උපවාසකම ඔළුවේ මැද තියෙනවා මොළේ. ඉඳන් ඉන්න තරද?
ඔළුවමයිනි ඔළුව තියෙන ෂුවර්නේ තියෙන විදිහට පොඩි තට්ටු කරලා බලන්න තියෙනවද තියෙනවා තියෙනවා හරි විශ්වාසකට ඇහැට පේනවා කනට ඇහෙනවා නාසයට දැනෙනවා දිවට දැනෙනවා ඇඟට දැනෙනවා වලට මතකන මලමිණියේ නෑ අපි ගාව තියෙනවා සාමාන්‍යයෙන් පුතාව යාළුවෝත් එක්ක එකතු වුණාම මොනාගෙනද කතා කරන්නේ කීවන්දේ නා මොනාගෙනද කතා කරන්නේ සාමාන්‍ය එක දෙයක් කියන්න කතා කරන දෙයක්. ඉස්කෝල් වැඩ ගැන කතාම කරයි. තව මොන ගැන කතා කරමු? බලපු චිත්‍රපටි ගැන කතා කරනෝනේ. අහපු සින්දු ගැන. පර්ෆියුම් ගැන. නේ? කාපු කෑම ගැන. නේ? ඇහැට පෙනෙන රූප ගැන අපි කතා කරනවා. ගැන පෙනීම ගැන. ඇසීම ගැන අපි කතා කරනවා. නහයට දැනෙච්ච දේවල් ගැන කතා කරනවා. දිවට දැනෙච්ච දේවල් ගැන කතා කරනවා. ඇඟට දැනෙච්ච දේවල් ගැන කතා කරනවා. මතක් වෙච්ච දේවල් ගැන කතා කරනවා. අපි කතා කරන්නේ මොනවා ගැනද? දැනීම ගැනමයි. එහෙම නෙවෙයිද? දැන් ඕගොල්ලෝ කතා කර කර ඉඳී මීට විනාඩි 20කට විතර කලින් කුමක් ගැනද? දැනීම ගැනමයි. එතනින් ඉහට කතා කරන දෙයක් නැහැ. පැහැදිලිද? අපි ක්‍රියාත්මක වෙන්නේ කොමකට අනුවද? දැනීමට අනුවමයි. ඇහැට පේන ඔන්න මුද්ද රසපලම් ඔන්න අතට ගත්තා. කනට ඇහෙන ශබ්දය හැරිලා බලන්න. දැනීමට අනුවමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් කතා කරන්න ක්‍රියා කරන්න ඕන වෙන්නේ කොමකට? දැනීම. අපේ කරුණු තුනට අනුව දැනීම සිතයි. මොකද සිත කියන්නේ? දැනීමට. මේ පේනවා කියන එකට සිත කියන්නේ. ඇහෙනවා කියන එකටයි සිත කියන්නේ. නාසයේ දිවට දැනෙනවා කියන එකටයි හිත කියන්නේ. අපි හිතන් හිටියේ මොකද? ඇතුලේ තියෙන මොකද්ද මන් දන්නේ? ගැජමැටික් එකකට තමයි හිත කියන්නේ කියලා. එහෙම එකක් ඇතුලේ නැහැ. එහෙම එකක් නැහැ. හිත කියන්නේ පේනවට. ඇහැට පේනවා කියන්නේ ඒක හිත. ඇතුලේ වෙන එකක් නැහැ. තේරුණේ? ඇතුලේ හිතක් නැහැ. මේ ඇහි පෙනීම තමයි හිත කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. කනේ ඇසීම, නාසයේ දැනීම, දිවේ දැනීම, ඇඟේ දැනීම මොළේ මතක් වීම. හැබැයි ඉතින් අපිට ඔප්පු කරගන්න බෑනේ බුදුහාමුදුරුවෝ කියපුවත් ඒක සාක්ෂිවන්තව බලන්න බෑ. ඒක නිසා තමයි අර කරුණ අනිත් කරුණු හතර තියෙන්නේ. දැන් පුංචිහාමුදුරුවෝ කෙනෙක් ගියාලු ලොකුහාමුදුරුවෝ ගාව. නෑ මේ දවසක් පුංචිහාමුදුරුවෝ කෙනෙක් ඉන්නකොට පාසකම්ම කෙනෙක් ලස්සන සිවුරක් ගෙනාලා පූජ කරා. මේ වගේ සිවුර පූජ කරා. පුංචි හාමුදුරුවෝ ඊට පස්සේ කල්පනා කරනවා මේ සිවුර මම අඳිනකොට වඩා ලොකු හාමුදුරුවන්ට ගිහින් දුන්නා නම් හොඳයි. මගේ ලොකු හාමුදුරුවාට ගිහින් කියන ලොකු හාමුදුරුවනේ වහන්සේ අඳිනේ. මට සිවුරක් හම්බුණා. ලස්සනට ඉඳී. ලොකු හාමුදුරුවෝ ගිහින් පැත්තකින් ඉඳලා මට පවන් ටිකක් ගන්න දාඩිය. පුංචි හාමුදුරුවෝ පවන් ගහනවා. පවන් ගහන ගමන් හිතුණා මේ මහා නපුරු හාමුදුරුවෝ කියලා. මම කොච්චර ආදරෙන් දා සිවුර ගෙනාලා දුන්නා ගණන් ගත්තේවත් නැහැ ස්තුති කිව්වෙත් නැහැ මොකක්වත් කිව්වේ නැහැ ඉතින් මෙයාත් එක්ක නම් ඉන්න බෑ මම යනවා යන සිවුරු කරලා යනකොට මම මේ සිවුරත් අරන් යන්නේ මට හම්බෙච්ච එකනේ යනවා විකුණනවා විකුණලා එලා දෙනක් ගන්නවා එලා දෙනක් අරගෙන කිරි දොනවා කිරි විකුණනවා කිරි විකුණලා හරකෙක් ගන්නවා එලා දෙනට හරකට පැටියෙකුත් හම්බෙනවා පැටිය ලොකු වෙනවා පැටිය ලොකු වුණාම තව එලා දෙනක් ගෙනලා දෙනවා එතකොට ඉතින් ඒ දොන් දෙනාගෙන්ම හතර දෙනාගෙන්ම කිරි දොනවා ඊට පස්සේ ඕම කාලය කරනකොට ගව පට්ටියක් මට තියෙනවා එතකොට මම මොකද කරන්නේ මං ගෙයක් හදනවා ගෙයක් හදලා මොකද කරන්නේ ගෙදරට වාහනයකුත් ගේනවා මොකද කරත්තෙකුත් ගේනවා ඊට පස්සේ නෝන කෙනෙකුත් ගේනවා නෝනට දරුවෙකුත් හම්බෙනවා ඔය ඔක්කොම වෙනකොට අරහාඳුරු නාකි වෙලානේ පව් වැඩෙන්නේ පුංචි කාලේ මම බලාගත්ත කෙනානේ මං යනවා එයා බලන්න නෝන පිටිපස්සේ එනවා දරුවත් එක්ක මං ඩ්‍රයිවිං කරගෙන යනවා කරත්තේ බැරි වෙලා හරි අතරමඟදී නෝනාති දරුවා අත්හැරනොත් මං දෙන්නේ කෙවිතෙන් මෙහෙමයි මෙහෙමයි කියලා දීගෙන දීගෙන ගියා කාටද ලොකු ආගරගේ තට්ටෙට ලොකු ආගර හැරිලා බලලා කියන පොඩි නම කිය දුරක් මේ පවන් ගගහ ගිහිල්ලා තියෙන්නේ අර දැනීමට අනුව දුර ගමන ගියා දුරංගමන් ඒක තරන්න නෙමෙයි දුරංගමන් දුරංගමන් කියන්නේ මොකක්ද දුරගමන් යනවා මොකට අනුවද පේන දේවල් අනුව ඇසෙන දේවල් අනුව නාසයේ දැනෙන දේවල් වලට අනුව
මතක් වෙන දේවල් 90 නැද්ද යන්නේ සමාජාලේ දරන මතක් වෙනවා ආ අතරට ගන්නත් මොනවද යොද්ද මන් දන්නේ ආ ඉවන හොඳයි බෝන්චියක් කියලා පරිප්පුවක් කියලා පන්තික කිව්වනම් හරි යන ගමන් අරන් යන්න බෝන්චි නැද්ද පරිප්පු තියෙනවා ඊට පස්සේ ඉන්න ගණ මතක නැහැ බෝන්චි පරිප්පුයි තමයි ඔළුවේ හන්දර පරිප්පු වල පරිප්පු කාලා ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ ආ මේ තාම බණ අහන ගෙදර ගිහිල්ලා නැද්ද හිත 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 යනවා දැන් ඔයයන් ඔයයන් අරන් පුටු පුටු ඔළුවේ තියාගෙන යනවා පුටු ඔළුව ඔළුව පුටුවේ තියාගෙන යනවා කොහෙද යන්නේ දුරම් ගමන් දුර ගමන් කියတာ වාසේ උන් විදිහට අමතක කරලා අන්තිමට පුතිය ගන්නවා එහෙම නෙවෙයිද වෙන්නේ එහෙම නෙවෙයිද වෙන්නේ එහෙම තමයි දුරම් ගමන් ඒක නෙවෙයි බසකට මේක පේනවා පේනවා මේක පේනවද කියලා කොලේ පේනවද කියලා අරයට පේනවා අර අරයට පේනවා දන්නේ දන්නේ එයාට ඇහුණාද ඇහුණාද එයාට රස දැනෙන අයද උස්සන්? රස දැනෙන අයද උස්සන්? ඇයි? ඒ කියන්නේ අනුන්ගේ එකක් තමයි තේරෙන්නේ නැද්ද? ඒ වෙනකොට ඔය කියන්නේ ඔබ දුක් මට දෙන්න මගේ දුක් ඔබ ගන්න කියලා. ඒ වුණාට අනුන්ගේ එකක් තමන්ට ගන්න පුළුවන්ද? බෑ. ඒකනේ ඔය ඇස් පරීක්ෂා කරන්න ගියාම මේ වෛද්‍යවරු අහනවා අපි එන ස්ලා වෛද්‍යවරු අහන දැන් පේනවද දැන් පේනවද කිකි අපෙන්ම කලමු අපෙන්ම සල්ලි ගන්න ඕනේ අන්තිමට හරි නම් අපිට කීයක් හරි දෙන්න ඕනේ අපෙන් අහගත්ත නිසා හන්දර අපෙන්ම හර අපෙන්ම ගාණක් ගන්න පුදුම මිනිසුනේ ඔය ගුරුවරු කියන જાතිය ගහලා ඉවර වෙලා අහන ළමයාගේ රිදුනද රිදුනද ගහපේ කාම තමයි දැනගන්න ඕනේ රිදුනද කියලා ගහලා ඉවර අහන්නත් එනවා රිදුනද කියලා මාර ටීචර්ස් ලානේ එකෙන අනුන්ගේ දැනීමක් Tamanට දැන්නවද නෑ ඇයි 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 අනුන්ගේ දැනීමක් දැනෙන්නේ නැත්තේ තනියමයි උපන්නේ තනියමයි මැරෙන්නේ තනියමයි ජීවත් වෙන්නේ ඒක චරං ඒකට කියන්නේ මොකක් කියලාද ඒක චරං තනිව හැසිරෙන පෙනීම හැම මොහොතෙම තියෙන තනියම වෙන කෙනෙක්ට ඒක අල්ලන්න දැන් කවුද දන්නේ Tamanට පේන එක තවන් විතරයි. දැන් ඉස්සර මාව පොන්චි ගාලේ තාත්තා බයික් එකේ දාගෙන යනවා ඉස්සරහට යනවා. අම්මා පිටිපස්සේ. අම්මා වැඩට යනවා තාත්තා දරේට යනවා මම ඉස්කෝලේ යනවා. ආ ඉස්සරහ මම ඉන්නවා තාත්තා පිටි පිටිපස්සේ එළවන අම්මා පිටිපස්සේ. යනකොට මම දකිනවා දැන් තාත්තා ගැහැ යනවා. මේ යනවා ආයි. ආයි මෙහෙම යනවා ආයි මෙහෙම යනවා. ආයි මෙහෙම යනවා මෙහෙම යනවා. අම්මා දන්නේ නැහැ. අම්මා ඉදන්ටි පාර දිහා බලන් යනවා කියලා. නෑ මේ ගෑනෝ දිහා බලන්නේ. පාරේ මේ අරකට මේ ගෑනු දිහා බලනවා බලන්නේ බැලෙනවා මෙහෙම එකෙක් ඉන්නවා දිහා ඕන මිනිහෙක් එහෙම තමයි ඔයලා දන්නේ නැතුව නට ඒක නනුගේ දැනීමක් තමට දැනෙන්නේ නැහැ මමත් ඒක තේරුම් ගත්තද මේ ඇහෙන් නැතුව එහෙම හරියටම කියන්න බෑ අනුන්ගේ දැනීමක් තමට දැනෙන්නේ ඔය චීනි කෑමක් තියෙනවලු මේ අපිට පුළුවන් කැමති මාළුවෙක් තෝරගන්න. මාළු ටැංකියක් තියෙනවා. මාළු ටැංකිය පණ පිටින් මාළු එන්නේ. කැමති මාළුවෙක් පෙන්නුවා. ඒ කෝකිය මොකද කරන්නේ? දැල දාලා ඒ මාළුව ගන්න. අරගෙන ඒ මාළුව වටේට සුදු තුවායක් අතන ඔළුව වටේට. සුදු තුවායක්. ඔතලා යට කෑල ටක් 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 කරලා කපන්නේ නැහැ මොකද? පොඩින් චුට්ටක් සුද්ධ කරනවා. තුවාල වෙන්න දෙන ටක් ටක් ගාලා අර වැඩිපුර කෑල ටික සුදු. හොදල දාන තාක්කිය. කරදාන. මැරලා නෑ තාම. තැටි උඩින් තියෙන. උතාම කටාරිනු. අර සුදුරෙන් දායින් කරාම උක තාම කටාරිනු යට ටික රෝස් කරලා. උඩ ටික තාම පණ තියෙනු. ඊට පස්සේ මිංචි කොළ තියෙනවා. අර මේව දාන. කෝටු කැල් ජොබ් ස්ටික් තියෙනවා. යවනවා කෑම් මේසෙස්. වටේ ඉන්න කඩ කට්ටිය කඩාගෙන කනවා ජොබ් ස්ටික් වලින්. අර උතාම කටාරිනු. කොච්චර අලුත්ම අලුත කිව්වොත්
ඒ මාළු මැරිලා නෑ පණ වෙච්ච මාළු. ඒ මාළු වගේ දැනීම කෝකියට දැනෙනව නම් පණ පිටින් හොම් කරන්න පුළුවන්. අර වටේ ඉන්න මිනිස්සුන්ට ඒ මාළු වගේ දැනීම දැනෙනව නම් පණ පිටින් කඩාගෙන කන්න පුළුවන්. ඔවුන් එසේ කරන්නේ අනුන්ගේ දැනීම තමන්ට දැනීමේ නැති නිසා. ඒගින් සබ්දුහම් දේශනා කරන්න මතක සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චු අත්තානං උපමා කත්වා නහමෙය නගතේ. තමන් තමන් උපමාවට අරගෙන හිංසා නොකරන්න නොමරන්න. හේතුව තමනුත් මරණයට බියයි දඬුවමට බියයි. ඒ වගේමයි මේ සත. එහෙම හිතන්න කියනවා. ඇයි අනුන්ගේ කත් තේරෙන්නේ නැහැනේ? තමන්ට උනොත් මොනව කේද කියලා හිතන්නේ. තේරෙනවද මේ කියන්නේ? ඔය ඉස්කෝලේ යන කාලේ හැම ළමයි තුවාල වුණහම වටේ ඉන කට්ටිය ගන්න ගන්න එපා ඔච්චර. උන් කොහොම තමයි? උන් කියනවා අපි තමයි වේදවන්නේ. ඇයි වටේ ඉන්න කට්ටියට කියන්නේ බැරි දෝන එක? ඒ වේදනාව දන්නේ කවුද? ඒ තුවාල වෙච්ච කෙනානේ. අනිත් අය උපදෙස් දෙනවා. හැබැයි මේ කාට හරි තුවාලයක් වුණොත් ඔය කතන්දර මොකක්වත් නැහැ. පැහැදිලි. එහෙම තමයි ලෝකෙ හැටි. කිසි කෙනෙකුගේ දැනීමක් තවත් කෙනෙක්ට දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තනියම හැසිරෙන බැවි. ඇහැයි මේ පෙනීම ඉන්නේ ඇස කියන ගුහාව ඇතුලේ. ඇසීම ඉන්නේ කන කියන ගුහාව ඇතුලේ. ගඳ දැනීම ඉන්නේ නාසය කියන ගුහාව ඇතුලේ. රස දැනීම ඉන්නේ දිව කියන ගුහාව ඇතුලේ. ස්පර්ශ දැනීම ඉන්නේ කය කියන ගුහාව ඇතුලේ. මතක් වීම ඉන්නේ මොළය කියන ගුහාව ඇතුලේ. ගුහාසයම් කොහෙද ඉන්නේ? ගුහාව. ආයතන නම් ගුහාව ඇතුලේ ඉන්නේ. එහේ අල්ලන්න බැරිද? පුළුවන්. රූපය අල්ලන්න බැරිද? පෙනීම අල්ලන්න පුළුවන් අයත උස්සයි. කන නම් කන්නත් පුළුවන්. ශබ්දේ පටිගත කරන්න ඇසීම අල්ලන්න පුළුවන්. ආයතන ඇල්ලුවත් කවදාවත් දැනීමක් අල්ලන්න බැහැ. ඇයි ඒ? අශරීරම් ශරීරය නැති නිසා. එනම් දුර ගමන් යන්නේ දැනීමමයි, තනිව හැසිරෙන්නේ දැනීමමයි, ශරීරයක් නැත්තේ දැනීමටමයි, ගුහාවක තියෙන්නේ ඉන්නේ දැනීමයි. ඉතින් අපි මේ සියලුම කරුණුත් එක නිගමනය කරනවා දැනීම යනු සිතයි. කොහොමද සිත? ඇහැට පේනවා ඒක තමයි හිත. කනට ඇහෙනවා ඒක තමයි හිත. නාහයට දැනෙනවා ඒක තමයි හිත. දිවට දැනෙනවා ඒක තමයි හිත. මතක් වෙනවා ඒක තමයි සරලයි පැහැදිලි ඉවරයි. ඒතර හිත ගැන මම මොකොත් තව කියන්නේ නැහැ. ඔබගේ පෙනීම ගැන බලා ගන්න. ඒක තමයි හිත. දැන් ගැන කියලා දෙන්න ඕනේ දුක. අපි මෙච්චර කල් මොකද කළේ? මයික් එක ගන්න කතා කළා. මයික් එක වහගෙන කළු පාටයි රවුම් ඉස්සරහම එහෙමයි. ඉස්සරහ තියෙන ෆිල්ටර් එකක් පිටිපස්සේ තියෙන බැටරි දාන කැලල කොහොම කතන්දර කියන්නේ? මම කියන්නේ මෙහෙමයි. ඔය ඔක්කොම පැත්තකින් දාලා මේක දිහා බල. මේ මොකක්ද? මයික්. දැන් මේක ගැන ඕන එකක් හොයාගන්න කියලා දෙනවා. සිතත් එහෙමයි. සිත ගැන කියලා දෙන්න ඕනේ නැහැ. සිත යනු පෙනීමයි, සිත යනු ඇසීමයි. දැන් ඔබට කැමති දෙයක් ඒක ගැන සොයාගන්න. හිත දිහා බලන් ඉන්න. මෙච්චර කල් හිත දිහා බලන් ඉන්න කියනවා මොකද හිත කියලා දෙන්නේ නැතුව. දැන් චිත්තානුපස්සනාවක් කරන්න කොහොමද? හිත කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව. දැන් අපිට චිත්තානුපස්සනාවක් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි හිත දන්නවද නැද්ද? දන්නවා. මොකද්ද හිත කියන්නේ? දැන් ඔබට යම් දැනක දැනනවනම් ඒක තමයි ඔබේ හිත. ඒ දැනීමේ ස්වභාවය හොඳට අඳුන ගන්න. හරි. මන්ද හිත දාන්න. මං අහන්නේ අලුත් අයගෙන් ඔය හිත නිර්මාණය වුණේ කොයි කාලෙද? ඔය හිත කියන එක නිර්මාණය වුණේ හැදුනේ කොයි කාලෙද? මාගොසේ පිළිසිඳ ගත්තම. එහෙම කෙනාද උසන්නේ? මාගොසේ පිළිසිඳ ගත්තම. අතපාත වෙන අදහසක් කියන ඇතෝසන් පුතමෝගේ හිත කොයි කාලේ හැදෙන්නේ? ඈ අපේ ලෙස දෙක අනිත් අය මොකද කියන්නේ? අතෝස්ස බ්‍රැති අය කොයි කාලේ? කොයි කාලේ? කොයි කාලේ?
අලුත්තැකින් හන් පිරිසිඳ ගන්න කලින් එකන සංසාරයේ ඈත කෙලවරකදී යා කියන පිරිසිඳ ගන්නත් එන්න පැයි හිත ඊටත් කලින් මත දෙකයි පිරිසිඳ ගන්නකොට සහ ඊටත් කලින් තවත් මත තියෙන අය තුස සද්දය වුණා පිරිසිඳ ගන්න වෙලාවට ඊටත් කලින්ද ඔය සද්දය වුණේ පිරිසිඳ ගන්න වෙලාවට ඊටත් කලින්ද වුණේ කවදද දැහුනේ දැන් එහෙනම් ඔබේ හිත හැදෙන්නේ කවදද දැන් ඔබේ කනේ ඒ සිත තියෙනවද ඈ දැන් තියෙනවද ඒ සිත තියෙනවද මේ සිත දැන් කනේ තියෙනවද දැන් තියෙනවද ඒ සිත දැන් කනේ තියෙනවද කියලා අහන්නේ දැන් තියෙනවද දැන් තියෙනවද දැන් තියෙනවද එන සිත හැදෙන්න කවදද? ඒවලේ හැදෙන එක. හිත හැදෙන්න කවදද? හිත හැදෙන්න කවදද? හිත හැදෙන්න කවදද? දැන් කවදද හැදෙන්නේ? දැන් මේ මොහොතේ තුලමයි. සම්දිට්ඨිකෝ. කාතුලින්ද? තමතුලින් අකාලිකෝ දැන් ඒහි පස්සිකෝ මොකද මේ ඒහි පස්සිකෝ කියන්නේ ඈ අවිත් බලන්න ගෙදරට ඒහි පස්සිකෝ දැන් කියන කතාන්දර සමහර ඒහි පස්සිකෝ එන්නේ ධර්මයේ දකින්න ස්වර්ණවාහිනිය කියනවා මම කල්පනා කරේ බුද්ධගයාවට දෙන්න කියන්නේ ත්‍රිපිටකයට දෙන්න කියන්නේ මේ කොහෙට දෙන්න කියන්නේ කියලා කොහෙද දෙන්න කියන්නේ ඇහැට එන්න කියන්නේ කනට එන්න කියන්නේ නාසයට එන්න කියන්නේ දිවට එන්න කියන්නේ ඇඟට එන්න කියන්නේ මොළයට එන්න කියන්නේ ඒහි පස්සිකෝ එන්න ඇසට ආවට වැඩක් නැහැ ඕපන් කරන්න ඕනේ මොනව කරන්න ඕනේද ඕපන් කරන්න ඕනේ ඕපනයිකෝ කියන්නේ විවෘත කරන්න ඕනේ පරීක්ෂා කරන්න ඕනේ ඇසට ආවට වැඩක් නැහැ ඇස විවෘත කොට පරීක්ෂා කළ යුතුමයි එවිට ඔබට පච්චත්තම් ප්‍රත්‍යක්ෂ වේවි විඤ්ඤෝ හේති තනින් තේරුණාද ඔය ටික නෑ දන්න කෙනෙක් කියලා දුන්නට පස්සේ නුවණින් සම්දිට්ඨිකෝ තමා තුළින් අකාලිකෝ දැන් ඒහි පස්සිකෝ ඇහැට ඇවිල්ලා ඕපනයිකෝ විවෘත කරලා පච්චත්තම් ප්‍රත්‍යක්ෂ කරගන්න නුවණින් විඤ්ඤෝ හේති සුවක්කාදෝ මනාව දේශනා මනාද නැද්ද මනාව දේශනා බලන්න බුදුහාමර කොච්චර ප්‍රායෝගික දෙයක්ද කියලා තියෙන්නේ අපි ඒ වෙනුවට මොකද කරන්නේ සාදු කේ ජප කර සුවක්කාදෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ දැනගන්නද කියන්නද තියෙන්නේ කරන්නද කරන්න තියෙන්නේ සම්දිට්ඨිකෝ තමාතුලෙන් අකාලිකෝ දැන් එහි පස්සිකෝ හැටවිලා ඕපනයිකෝ විවෘත කරලා පච්චත්ත ප්‍රත්‍යක්ෂ කරගන්න සිත එච්චරයි කරන්න තියෙන්නේ කනට එන්න එහි පස්සිකෝ ඕපනයිකෝ විවෘත කරන්න ප්‍රත්‍යක්ෂ කරගන්න නහයට එන්න ඕපනයිකෝ පච්චත්ත වේදිතබ්බෝ දිවට එන්න ඕපනයිකෝ පච්චත්ත වේදිතබ්බෝ ඇඟට එන්න ඕපනයිකෝ පච්චත්ත වේදිතබ්බෝ මොළයට එන්න ඕපනයිකෝ පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝ හේති නෝනේ නිකන් නෝනේ නෙමෙයි අසා දැනගත් නෝනේ ඔන්න ධර්ම රත්නයේ ගුණ දැන් පැහැදිලිද හරි අපිට එතකොට තේරෙනවා මේ පෙනීම සිතක් කියන්නේ අපිට මොනවා පෙවුනත් ඒක මොකක්ද කොමන රූපයක් පෙනුනත් ඒක කොමක්ද සිතක් දැන් අපි හිතමු අද ගෙදර යනවා ගෙදර යනකොට ගේ කඩාගෙන වැටිලා බිමටම සම්තලා වෙලා මොකද කරන්නේ සිත පහළ වෙන බව දැනෙනවා මොකද කරන්න ඕනේ පෙනීම නම් වූ සිත පහළ වෙන බව දැනගන්න සිත දැන් ලයිට් බිල වැඩි වෙලා එනවා විතර දැන් ලයිට් බිල ගත්තාද වැඩි වෙලා දෙගුණයක් විතර සිත තරහ ගත්තත් ගෙවන්න වෙනවා සතුටු වුණත් ගෙවන්න වෙනවා
සිතක් බව දැක අවසන් කරන්න. දිට්ඨිය දිට්ඨ මත දැක්කා දැක්කා විතරයි. සිත හඳුනගන්නේ නැති තාක් කල් අපි විඳවනවා. කොමක් හඳුනගන්නේ නැති තාක් කල්ද? සිත හඳුනගන්නේ නැති තාක් කල් අපි විඳවනවා. යම් මොහොතක අපි සිත හඳුනගත්තොත් විඳවීම තියනවද නැද්ද? නැහැ. අමතක වීම කියන්නේ උදාහරණයක් කියන්නේ මම යමක් තිබ්බට අමතක වීම එතකොට අමතක වීම කියන්නේ අමතක වීම කියන්නේ මොලේ දෝෂයක් හිතේ දෝෂයක් නෙවෙයි ගැජට් එකේ ප්‍රශ්නයක් වැහද දැන් ඩයලොග් කනෙක්ෂන් එක කොච්චර හොඳට තිබ්බත් වැඩක් නැහැ ටීවී එක අවුල් නම් වැහදද ඩයලොග් කනෙක්ෂන් එකේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ටීවී එකේ අවුල තියෙන්නේ ඒකේ මොලේ ප්‍රශ්නේ තියෙන්නේ මොලේ ටික සෞත් වෙලා පරණ වෙලා ඒ ඉස්සර වගේ මතක් වෙන්නේ නැහැ. ඒකේ ඒකේ හැටි. නාකි වෙනකොට එන්නේ එන්න මොකද වෙන්නේ? මතක ශක්තිය අඩු වෙනවා. එහෙමත් වෙනවා මතක තියාගන්න ගොඩක් දේවල් වැඩි වෙනකොටත් මතක ශක්තිය අඩු වෙනවා. මතක ගබඩාව ගන්නට කලමනාකරණය කරගන්න බෑ භාවනාව දන්නේ නැති මිනිස්සු. එතකොට අවුල්. පැහැදිලිද? හොඳට කලමනාකරණය කරගන්න පුළුවන් වෙනවා භාවනාව. ඒක හිතේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක මොලේ ප්‍රශ්නයක්. පැහැදිලිද? දැන් මම කියන්නේ ඇසට මොනවා පෙවුණත් එන ප්‍රශ්නයක්ද? දැන් අපි කොහේරි සුබ ගමනක් යනකොට අකමැති මිනිස්සේ මූණට මුණිච්ච වෙනවා කියන්නේ නම් දවසම ඉවරයි වගේ. ඒ වුණාට එයා දැකකම මොකද වෙන්නේ? සිතක් හැදෙන බව දැනගන්න. වෙන මොකුත් හිතන්න එපා. අසිතක් හැදුනා. සිත. පැහැදිලිද? ඒ ගහපු ළමේ තවන්ට ආයි මුණ ගැහෙනවා පාරේ යනකොට. ආයි දෙක හිතන්න එපා. දැකේව ආසිතක්. පෙනීම කියන සිත පහළ වුණා. ඒක ඒ වෙලේ හඳුන ගත්තොත් අපිට එතන තරහක් ඇති වෙන්නේ නැහැ. හඳුන ගත්තේ නැත්තම් තරහ ඇති වෙනවා. අපි ඇහිම ගමු. දැන් අපිට කරට ඇහෙන ඒවා තියෙනවනේ එක 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 එක. ඒවා සමහර ඒවා හොඳ ඇහිම්, හොඳ ඒවා සමහර ඒවා නරක ඇසීම්. බැනුම් ඇහෙන්නත් පුළුවන්. ප්‍රශංසා හැදෙන්න ඇහෙන්නත් පුළුවන්. බැනුම් ඇහුණත් ඒක සිතක්ද නැද්ද? සිතක්. ප්‍රශංසා ඇහුණත් ඒක සිතක්ද නැද්ද? සිතක්. ඔය එහෙනම් කවුරු හරි බයිනකොට සිතක්. සිතක්. සිතක් කියලා හිතන්නේ. ඒ කියන්නේ සිතක් හැදෙනවා, සිතක් හැදෙනවා, සිතක් හැදෙනවා. කවුරු හොඳ කියනකොට සිතක් හැදෙනවා, සිතක් හැදෙනවා, සිතක් හැදෙනවා. එතකොට බැනුම් ප්‍රශ්නයක්ද? නින්දා ප්‍රශ්නයක්ද? ඇහෙන වචන ප්‍රශ්නයක්ද? දවසක් කොයි මම බස් එකේ කියනකොට මගේ ඔළුවරමයි බෆල් එක. බස් වල එහෙමනේ. පූජ්‍ය පක්ෂයේ තියෙන ෂීට් එක ගාන බෆල් එක තියෙන්නේ. එන්න හයියෙන් සංගීත වන්දර්ශනයක් හරි මොකක් හරි දාලා කියන සින්දුවක්වත් මෙලෝ රහක් නැති සින්දු. අහන් ඉන්නවත් වැටක් කරමකට ගල් ගහනවා. දැන් ඉතින් මම ඒකත් එක්ක ගැටි ගැටි ගිහිල්ලා හරියනවද? නෑ මම ඇහෙන ඇහෙන වදනයක් ගන්න. අසිත. ආයෙක නැති වුණා. ඊළඟ සිත. ආයෙක නැති වුණා. ආයෙ සිත. ආයෙක නැති වුණා. ආයෙ සිත. ආයෙක නැති වුණා. මොකද වෙන්නේ? සිතේ ඇතිවීම නැතිවීම දැක්ක. සිත හැදෙන විදිය දැක්ක. එතකොට ඒ ප්‍රශ්න ඒ ශබ්දය ප්‍රශ්නයක් වුණාද? නෑ ඒ ප්‍රශ්න ශබ්දෙකට උදව්වක් වුණා. මොකටද? චිත්තානුපස්සනාව කරන්නේ. මොන පස්සනාව කරන්නද? චිත්තානුපස්සනාව කරන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ ළමයි ඔයගොල්ලන්ට උදව් කරන්නද චිත්තානුපස්සනාව කරන්නේ? කෑ ගහගෙන ගෙදර අවුල් කරනකොට චිත්තානුපස්සනාව කරන්නේ. පැහැදිලිද? දැන් කවුරු හරි බීලමිනියෙක් මන්දර සරමුස්තගෙන කුණුහරුප කියාගෙන බ්‍යාම්මට කියලා කියනකොට චිත්තානුපස්සනාව කරන සිතා. ත්‍රම්මා කියලා ඇහුණත් සිතා. බ්‍යාම්මට කිව්වොත් ටයන්නත් දැම්මත් එකයි නොදැම්මත් එකයි සිතක්. අපි කරන මොකද? අම්මා කියනකොට කැමති. ටයන්නක් දාපු ගම අකමැති. එහෙම හරියන්නේ නැහැ. දෙකම සිතා. සිතා. නැද බාලකම්මා අපි දුම් මෙහෙම දැන් දාන බෙදන මල්ලිකා දේවි. මල්ලිකා දේවි දාන බෙදනකොට මල්ලිකා දේවිට පුංචි කොළ කෑල්ලක පණිවිඩයක් ආවා. ඔබගේ සැමියා දරුවන් 32 දෙනා යුද්ධයෙන් මිය ගියා. මල්ලිකා හොදි වෑංජන පෙරලගෙන හාමුදුරුවන්ගෙන් පැනගෙන මරලා අතෝනේ දීගෙන දිව්වද? ඔබට උනා නම් ඒ ටික තමයි කරන්නේ. ඒ නඩ යාමකද කලේ? සිතක් ඇයි පෙනීම මොකද්ද? සිත වෙලා ඉවරද නැද්ද? ඉවර. ඉවර බව දැනගත්ත ඉන්නේ ගහකට තාලෙ වෙච්ච දේ වෙලා ඉවර බව දැනගන්න. හැදිච්ච සිත
හැදිලා ඉවර වෙච්ච බව දැනගන්න. හැදිච්ච සිත හැදිලා ඉවර වෙච්ච බව දැනගන්න. අපි ඒක දැනගන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ආයේ සිත මතක් කර කර මතක් කර කර මතක් කර කර අඳනවා විඳවනවා එක එකව කරන්නේ. දැන් ඊයේ ගහපු මනුස්සයා ගැන අද කල්පනා කරලා අද තරහ යනවා. ඒ කියන්නේ ඊයේ වෙච්ච වැඩේ ඉවර වෙලා නැහැ. ඒක තැම්පත් කරගන්න. මං කියන්නේ ඉවර ඉවර කරන්න. ඒවල ඉවර කරන්න. අතීතය ගැන පසුතැවෙන්නේ අනාගතයක් ගැන සිතන්නේ නැතිව මේ මොහොතේ යැපෙන්නේ ඒන් අරි මග විවරවන්නේ. මේ මොහොත වෙන දේ දකින්න වෙච්ච දේ වෙලා ඉවරයි. වෙන්න තියෙන දේ අපිට තේරෙන්නේ නැහැ. වැඩකුත් නැහැ. දැන් වෙන දේ දකින්න. මොකක්ද කියන්නේද? දැන් පටාචාරට උනේ එහෙමනේ. ළමයි දෙන්න වැරුණා, සැමිය මැරුණා, අම්මා තාත්තා මැරුණා, සහෝදරය මැරුණා, වෙච්ච දේ ගැන හිතුවා. අනේ අනේ මගේ මෙහෙම වුණානේ, මෙහෙම වුණානේ, මෙහෙම වුණානේ, මෙහෙම වුණානේ හිතුවා. දැන් මට මොකද වෙන්නේ? මං ආදරය කරන්නේ කාටද? මං කාත් එක්කද ඉන්න ඕනේ? වෙන්න තියෙන දේ ගැන හිතුවා. වෙච්ච දේ වෙන්න තියෙන දේ. වෙච්ච දේ වෙන්න තියෙන දේ. පිස්සු. වෙච්ච දේ ගැන හිතනවා, වෙන්න තියෙන දේ ගැන හිතනවා. ඒක පිස්සුද නැද්ද? අපිටත් ඒ පිස්සු තියෙනවද නැද්ද? තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා හැමෝටම. උදේට නැගිටලා හිතනවා අද දවසේ මොනවද කරන්න දෙන්න? අම්බියර කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. අම්බෝ දවසේ තියෙන වැඩ කොට. රැඩ් නිදා ගන්න ගියාම අනේ අපරාධය අරමුණානේ, මෙහෙම වුණානේ, අරමුණානේ, මෙහෙම වුණානේ. අනේ වෙච්ච දේ ගැන හිතනවා. ඒ කියන්නේ පටාචාරයක පිස්සු අපිට පොඩ පොඩ හරි තියෙනවා. සබ්බේ පුතුජ්ජනායේව උම්මත්තක සියලුම පුතුජ්ජනයෝ පිස්සු. මම මේ බණ කියන්නේ කාටද? පිස්සන් කොටුවට අවිල බණ කියන්නේද? පිස්සු. මේ පිස්සන්ට බණ කියන්නේ? පිස්සන්ට නම් පිස්සියන්ට. පිස්සු හොඳ වෙන්න. බුදුහාඳුරු පටාචාරට පිස්සු හොඳ වෙන්න එක වචනයයි කිව්වේ. නැගිනිය සිහියෙන් ඉන්නේ. සිහිය කිව්වේ මේ මොහොත දැනගන්න. වෙච්ච දේ වෙලා ඉවර බව දැනගන්න. වෙන්න තියෙන දේ වැඩක් නැති බව දැනගන්න. ඔබ දැන් මේ මොහොතේ ඉන්න බව දැනගන්න. එතකොට මේ මොහොත තුළ දරුවෝ මැරෙලාද? නෑ. ඒ ඊට ඉස්සෙල්ලා මොහොත තුළ ළමයි මැරුණේ? මේ මොහොතේ මැරුණේ? මහත්තයා මැරුණේ කොයි මොහොතද? එහෙනම් අම්මා තාත්තා සහෝදරය මැරුණේ කොයි මොහොතද? වෙන්න තියෙන දෙයක් වෙන්නේ කොයි මොහොතද? ඉස්සරහ මොහොතට. වෙන්න තියෙන දෙයක් වෙන්නේ ඉස්සරහට. දැන් වෙන්නේ මොකද්ද? බුදුන් දිහා බලන් ඉන්නවා විතරයි. දැන් වෙන්නේ මොකද්ද? බුදුන් දිහා බලන් ඉන්නවා පමණයි. පටාචාරයට මං කියුවේ බුදුන් දිහා බලන් ඉන්නවා පමණයි. එදින් එයා ප්‍රකෘති தත්ත්වෙට පත් වුණා. නිදහස් වුණා. මේ මොහොතට ඇවිල්ලා. ඔයගොල්ලන්ට මේ මොහොතට එන්න දෙන්නේ නැහැ. විභාගයක් අත ළඟ තියාගෙන ඕලෙවල් කියලා හිතමු. ඕලෙවල් තව විනාඩි 3කින් තියෙන්නේ. තේ එකක් දෙනු බොන්න කියලා. රසට තේ බොන්න පුළුවන්ද? බැට ටක 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 ගාලා වෙනවද? තවුණයි බලාගෙන නැත්නම් තේ බොන්න බෑ. ඒ කියන්නේ ආ ඉන්නේ මේ මොහොතේද ඉස්සරහ මොහොතකද? ඉස්සරහ මොහොතක. යාට රස විඳින්න බෑ මේ මොහොත. අපි දුමු දැන් බත් එකක් කනවා කියලා. මම ගොඩක් කරලා මේ උපමාව ගියේ. මේ බත් එක කනකොට පරිප්පු තියෙන බත් තියෙනවා. ඒ දෙක විතරයි තියෙන්නේ. පරිප්පු දාගෙන අනාගෙන දැන් කනවා. පරිප්පු හරියන්නේ. ඒ කියන්නේ හරියන්නේ නැහැ කියන්නේ පරණ රහ පරිප්පුව මතක් වෙලාද නැද්ද? පරණ රහ පරිප්පුව මතක් වෙලා. නැත්තම් කියන පරිප්පුව නම් රසයි. ඒ කියන්නේ පරණ රහ රජ පරිප්පුව මතක් වෙලා. මෙයා මං අහන්නේ මේ පරිප්පු කනවා කියලා මේ පරිප්පුද ගන්න අර එක්ස්පයර් වෙච්ච පරිප්පුද කන්නේ. අර එක්ස්පයර් වෙච්ච පරණ පරිප්පුවමයි කන්නේ. මේ පරිප්පුව කා ගන්න පින නැහැ. පරණ පරිප්පුමයි කන්නේ මේ මිනිස්සු මහ මෝඩ මිනිස්සු. මේ පරිප්පුව කන්නේ කොහමද? ලැබිච්ච පරිප්පු හොඳම පරිප්පු කියලා තාලි පාන. වැහෙද්ද? ලැබිච්ච පරිප්පු හොඳම පරිප්පු. අපිට තේරෙනවා අර අරගත් එක සංසන්දනය කරනකොට තේරුම් ගන්න. මේ සංසන්දනය කිරීමක් කරන්නේ. හැබැයි ඒ සිත ආයි ගන්න මේක වෙලා ඉවරයි. ඒක දැනගෙන ගන්න. දැනගෙන කියොත් අතර ගම නොදැන කියොත් අතරමඟ. පරිප්පු කන්නවත් දන්නේ නැහැ මේ මිනිස්සු. කොටි අවුරුදු ගානක් හිටියර කොණ්ඩේ පැනගෙන හිටියර පරිප්පු කන්න දන්නේ නැහැ. තේ බොන්න දන්නේ නැහැ. නේ? මොකක්වත් දන්නේ නැහැ කිව්වට. නේ? මේ මේගොල්ලන් එහෙම ඉන්නේ මේ මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ. දැන් නෙවෙයි මං අහන්නේ සාමාන්‍ය මේ ජීවත් වෙනකොට මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ අර පරණේවත් එක්ක ඉන්නේ. පරණ ගියේ පුවකාපු ආන්නේ හරි කියන්නේ මේ ජීවිත මාර්ගයත් එක්ක මෙහෙම 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 පරණේව මතක් කරගෙන
අරගොල්ලෝ ඉන්නේ මේ ලෝකෙ නෙවෙයි. අරගොල්ලෝ ඉන්නේ අනාගතේ. මම මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, අරමු කරන්න ඕනේ. ආමර කාර් එකක් තියෙවි කාලේ යනට අම්මා මෙහෙමයි මෙහෙමයි කියලා. අරගොල්ලෝ ඉන්නේ අනාගතේ. මේගොල්ලෝ ඉන්නේ අතීතේ. නාකි අතීතේ පොඩි අය අනාගතේ. හැමදෙස්සම ඉන්නේ අතීතේ අනාගතේ. තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට කොහොමද ජීවත් වෙන්නේ කියලා. දැන් කාන්දර කෙනෙක් තේ එකක් වරදිනවා. ගස්සන්න. මේ වෙන්නේ ලෝකෙ කන්නේත් නැති බොන්නේත් නැති නිදා ගන්නෙත් නැති යන්නෙත් නැති මැරෙන්නෙත් නැති එකම එක්කෙනා කවුද? ලෝකෙ කන්නේත් නැති බොන්නේත් නැති නිදා ගන්නෙත් නැති මැරෙන්නෙත් නැති එකම එක්කෙනා කවුද? හාමුදුරු. කන්නේ නැහැ වලඳනවනේ. යන්නේ නැහැ වඩිනවනේ. නිදා ගන්නෙ නැහැ සතපෙනවනේ. මැරෙන්නේ නැහැ අපවත් වෙනවනේ. ආ. දවසක් හාමුදුරු කෙනෙක් තේ එකක් වලඳනවා. අපිට තියෙන ගරුණම් නේ අපි කන්නේ නැහැ බොන්නේ නැහැ නිදා ගන්නෙත් නැහැ මැරෙන්නෙත් නැහැ හා අපි මැරෙන්නේ නැහැ අපි මැරෙන්නේ නැහැ නේ අපි මොකද ඒක මුල හා මොකද ආ සඳ හිර තරු පවන් දෙන්නතර ඇත්තද නැද්ද ඇත්ත අපි ඔහෙලා නෙවෙයි හඳි අපි අපි මැරෙන්නේ නේ අපි අපවත් වෙන විතරයි. හරි. දැන් දවසක් හාමුදුරගෙන තේකක් වළඳනවා. මිනිස්සෙක් කැවිලා අහනවා හාමුදුරනේ බහසලගේ පන්සලේ වැඩ හැම ඉවරද? අපි තුන අර මහත්තයා අහන ලොකු හාමුදුරන් ඇවිල්ලා. නේද? එතකොට හාමුදුර කියනවා ඉවරයි වැඩ. එතකොට මේ මහත්තයා කියන මොන පිසුද හාමුදුරනේ අර පැත්තේ තාම ටයිල් ටික අල්ලලා නැහැ අර පැත්තේ කපරල් කරලා නැහැ වහලේ ගහලා ඉවර නැහැ. දාන ලෑස්ති කරලා නැහැ කටිනෙත් ළඟයි ඔබවහන්සේ කොහොමද වැඩ ඉවරයි කියන්නේ ආමඳුරගේ මේ මහත්තයා කරලා තියෙන වැඩ කරලා ඉවරයි කරලා තියෙන වැඩ කරලා ඉවරයි කරන්න තියෙන වැඩ මට වැඩ මම මේ තේ එකක් බොනවා දැන් වැඩේ මොකද්ද ඒ ආමඳුර කරලා තියෙන වැඩ කරලා ඉවරයි දැන් පාඩම් කරන්න ගියහමත් එහෙම හිතන්න විභාග ලියන්න ගියහම පාඩම් කරපො මතක් වෙනවා පාඩම් කරන්න ගියහම විභාගෙ මතක් වෙනවා අන්තිමට දෙකම කියලා වෙනවා ඊට වඩා හොඳයි පාඩම් කරනකොට පාඩම් කරන විභාගෙ ලියනකොට කරලා තියෙන වැඩ කරලා ඉවරයි දැන් එන දෙයකට මොන දෙනවා දැන් කොච්චර කල්පනා කරලා ලියන්න වෙන්නේ දන්න දැන මේ තමයි කොච්චර දුක් වුණත් වැඩක් වෙන්නේ නැහැ කොච්චර පාඩම් කරනකොට බය වුණත් වැඩක් වෙන්නේ නැහැ තමන්ට පුළුවන් හැකියාවට අනුව තමයි තියන්න පුළුවන් වෙන්නේ තේරෙනවද කියන්නේ මිනිසු සත්‍යෙට මුහුණ දෙන්න බයයි. සත්‍යෙට මුහුණ දෙන්න බයයි. මොකද සත්‍යය? මොකද සත්‍යය? මොකද සත්‍යය? මේ මොහොතේ ඉන්න බව. මොකද සත්‍යය? මේ මොහොතේ ඉන්න බව. ඉන්නේ මේ මොහොතේ. ඒ වුණාට ඇත්තටම ඉන්නේ මේ මොහොතේ වුණාට හදාගෙන ඉන්න කොහෙද? එක්ක අනාගතේ, එක්ක අතීතේ. සිහින අනාගතේ කොහො ගෙවිච්ච අතීතේ ජීවත් වෙනවා. මම මෝඩ වෙනවා. ඔගොල්ලෝ නෙවෙයි එහෙම ඉන්න අය. ඔගොල්ලෝ නෙවෙයි එහෙම ඉන්න අය. දැන් අර කතාව මම හරවනවා දැන් මේ පැත්තට. දැන් ඉස්සෙල්ලා වයින්නනේ කිව්වේ. වනයේ ගිජිදාය දුටුවොත් වනසහය. ලිඳෙහි පනිදාය වැටුනොත් තෝකාය. දැන් එතකොට උඩට නැගගොත් අලිය ගහනවා, බිමට වැටුනොත් නයා ගන්නවා, අත හෙල්ලුවොත් කරවල යනවා. මැරෙන්නේ කවදද? දැන් නෙවෙයි. තාම මැරෙලා නැනේ. මැරෙන්නේ ඊළඟ මොහොතේනේ. ආ වෙච්ච සිදුවීම උනේ කොයි මොහොතේද? අතීතේනේ. දැන් මොකද වෙන්නේ? මම පැණිකන. ආ දැන් ඉතින් වැඩක් නැහැනේ. වෙන්න තියෙන දේ ගැන හිතන වැඩකුත් නැහැ. වෙච්ච දේ ගැන හිතලා වැඩකුත් නැහැ. දැන් තියෙන එකම දේ පැණිකන. අර මම පැණිකන ඔක්කොම අමතක කළා. ඒ මිනිහ සාර්ථකයි ඔයගොල්ලන්ට වඩා. උපමාව එක එක පැත්තට කරගන්න පුළුවා. ඒක මම මෙබේ. මරණ තුන අතීතේ පෙනී ගන්න පුළුවන්ද අපිට බෑ ඇයි ඔබ අතීතේ සහ අනාගතේ ජීවත් වෙන නිසා වර්තමානයේ ඉන්න කෙනෙක්ට මරණ තුන අතීතේ පෙනී ගන්න පුළුවන් නැද්ද බැරිද පුළුවන් හැබැයි වෙච්ච දේ සහ වෙන්න තියෙන දේ අත්තරින්න වෙනවාමයි නැත්තම් කන්න හම්බෙන්නේ දවස් රත්නපුරේ ඉන්නකොට ඉස්සර අපි මහාන වෙන්න ඉන්නකොට රත්නපුරේ මහාන වෙලා සහ මහාන වෙන්න ඉන්නකොට මේ තනකර අපේ පුහුණුව තමයි කොන්ක්‍රීට් පුහුණුව. කොන්ක්‍රීට් දාන්න ඕනේ. ආරාම හදන්නේ අපිම තමයි. දවසක
උදේ පහට පටන් ගත්තාම පාන්දර 2යි වැඩි වෙනකොට ආයි පහට නැගිටින්න ඕනේ වැඩවලට. දවසක් ආයි පහට නැගිට 2 2 2 ආමාට දෙතර නදාගෙන පහට නැගිලා වැඩට ගියා විතර ඔන්න බයින ලොකු ආඳුරු වේලස්සනේ ඇවිල්ලා අනලා තියන්න එපයි කියලා කපරාරු කරන්නේ. වේලස්සනේ කොයි වෙලාවෙද? වේලස්සනේ කොයි වෙලාවෙද 2 ආමාට නදාගෙන නෑ වේල 2 ආමාට නදාගෙන පහට නැගිට්ටාම ආයි වේලස්සනේ ඇවිල්ලා අනන්න වෙලාවක් තියෙනවද? නෑ ඒ වුණාට එහෙම බයිනවා. දොහොම හිටිය කාලය. ඉන්නකොට ඒක තමයි පොහුණුම. එහෙම ඉන්නකොට මේ දසක බ්ලොග් ගල් 1000ක් විතර තියෙනවා අඳින්න කියලා. දැන් උපාසකම්මලයි මෙහෙ නින්නාන්සල අපි මෙහෙම පෙරට ඉඳගෙන දැන් බ්ලොග් ගල් පාස් කර. 1000ක් කිව්වම ලේසි නෑ නේද? එදා වැහැලා බ්ලොග් ගල් බර ගන්නෙත් වෙලා. 500ක් විතර අදගත්තා කට්ටියගේ ඇඟිලි හිල් වෙලා හරි අමාරුවේ. උපාසකම්මල බයිනු මොන කර්මයක්ද මන් දන්නේ භාවනා කරන්න කියලා ගල් අඳින්න වෙලා. බයිනෝ බයිනෝ මට ඇහෙනවා දැන් තැනින් තැන බයිනෝ. සමහර එක ගණන් කරනවා 499යි 501යි 498යි 502යි 497යි 503යි මේ පැත්තේ අඩු වෙන ගාන මේ පැත්තේ වැඩි වෙන ගාන ගණන් කරනවා. මං කිව්වා මන්නම් ගල් 1000ක් අදින්නේ නැහැ. මං අදින්නේ එක ගලක්. එකයි. එයි එන්න තියෙන ගල වැඩකුත් නැත්තා. ගියපු ගල වැඩකුත් නැත්තා. අතේ තියෙන්නේ ගල් එකයි එන්නේ. මං ගල් කීයක් ඇද්දද? එකයි. එකපාර. මගේ ඇඟට අමාරු නැත් හිතට අමාරු නෑ. එකයි. දැන් ඊයේ රෙදි හේද හොදන නිසානේ අද රෙදි හොදන්න වෙන්නේ. අද රෙදි හොදන නිසානේ හෙට රෙදි හොදන්න වෙන්නේ. මං කියන්නේ දැන් රෙදි හොදන්න හෙට හොදන්න ඕනේ. ආ හෙට ආ දැන් හොදන්න හෙට හොදන්න ඕනේ. ආ දැන් හොදන්න හෙට හොදන්න ඕනේ. ඉස්සරහගෙන කල්පනා කර කර දුක් වෙන්න එපා. ඒකෙන් ප්ලෑන් කරන්න එපා නෙවෙයි. විඳවන්න එපා. විඳවන්න එපා. මේකම විඳවන්නේ කොහොමද? දැන් 12 මාට පටන් ගත්ත දැන් කාමාරය 2 කාමාරය 3 තව පැය කාමාරය තියෙනවා. ඒකටනේ. ඉතින් ආයෙ පැය භාගයෙන් බල. තව පැයක් තියෙනවා. මම කීයටද පටන් ගත්තේ 12 මාට. ඒ කාමාරය මොකද කියලා. තව පැයක් තියෙනවා. අර පටන් ගත්ත වෙලාව සහ ඉවර වෙන වෙලාව ගැන හිතනකන් සැපයිද දුකයිද? දුකයි. අසහනය. මං කියන්නේ දැන් අහන්න. 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 පටන් ගත්ත වෙලාවකවත් අවසන් කරන වෙලාවකවත් ගැන හිත හිත යන්න එපා. ඒතර පිස්සු වෙනවා. මේ මොහොත සුන්දරයි. මේ මොහොත සුන්දරයි. නැන්ද? සුන්දරයි. රමණීයයි. දල්ගොනට රමණීයයි බුද්ධි. එක්කෙනෙක් දෙන්නේ කිනෝ රමණීයයි අම්බෝ. හරිය සනීපයි. නේද? එහෙම වැඩක් නැහැ. මේ මොහොතේ. නේද පාතක මම කාරව පාතකම්? මේ මොහොතේ. බුදුහාමර ලෝකෙම වගේ නේ. මේ මොහොතේ. හරි. දැන් අපි මේ මොහොතට ආවනේ. අතීතය අනාගතය වැඩක් නැහැනේ. මේ මොහොතෙත් ප්‍රශ්න තියෙනවා. ඒ මේ මොහොත කවුරු හරි බයිනකොට. ඒතර මේ මොහොතේ ඉන්නේ. එතකොට මොකද කරන්නේ? මේ මොහොතෙත් ඇති වෙන්නේ සිතක් බව දැනගන්න. සිත. පෙරකට සිත. මේ මොහොතේ සිත සතුටින් පිළිගන්න. සතුටින් පිළිගන්න. කොණ්ඩේ දනහා පිළිගන්න. කොණ්ඩේ දිච්ච බව පිළිගන්න කැමති වෙන දේ සතුටෙන් බාර ගන්න කැමති නෑ. දසකර මේ ගෑනු කෙනෙක් ගියාලු මේ මහාචාර්යවරයෙක් ගාවට. ගිහලා කියන මහාචාර්යතුමා මේ මට හරි ප්‍රශ්න. මගේ මහත්යත් දාලා ගිහලා මට ජොබ් එකක් කරන්න වෙනවා දැන්. මේ ළමයි දෙන්නෙකු තියෙනවා ඒගොල්ලෝ බලා ගන්නත් ඕනේ. මට ඉතින් සෑහෙන ප්‍රශ්නක් ගෙදර පොඩි ගවන්නත් ඕනේ. මගේ හිත හදා ගන්න දෙයක් කියලා දුන්න. මොකද ඉතින් හිත හදා ගන්න දෙයක් කියලා දෙන්න කියලා. මහාචාර්යතුමා ගිහලා එන්නකො මාත් එක්ක කියලා එකන් යනවා. දැන් මේ කොහෙද එකන් යන්නේ? ඔෆිස් එකට. වත්තක් මැද එකන් යන්නේ හදිසියෙම ලෙමන් ගෙඩියක් වටනලු ඉස්සරහයි. ලෙමන් ගෙඩියක් කිව්වේ අඹුල් ගඩන් જાතිය. දෙහි જાතිය. ලෙමන් ගෙඩිය අහුල ගත්තම මහාචාර්යතුම. ගෑනු කෙනා කියනවා "ෂි. මොකද ඩන් ගෙඩියක් වුණා නම් අපි දෙන්නට කන්න තිබ්බා." ලෙමන් හේව කන්න බැහැ අඹුලයි. තිත්තයි. මහාචාර්යතුම මොකද කිව්වේ නැහැ. ගිය ඔෆිස් එකට ඉඳ ගන්න කිව්වා. ලෙමන් ගෙඩිය කැපුවා. වීදුරුවල මෙරිකුවා. අයිස් කට දැම්මා. ලුණු දැම්මා. සීනි දැම්මා. වතුර දැම්මා. බීම් බටේකුත් දාලා දුන්නා. ගෑනු කෙනා බීලා කියනවා "ෂා.
රස ජූස් එකක් මහාචාර්යතුමා. ඒකට මහාචාර්යතුමා කියනවා ඔය අර ඇඹුල් කියලා එපා කියපු ලෙමන් ගෙඩියෙන් තමයි මං හැදුවේ. ඔබ දෙයක් මතක තියාගන්න. මම මේ දැන් කියන දේ ඔබත් මතක තියාගන්න. ජීවිතයේ ඔබට ඇඹුල්ලු ලෙමන් ගෙඩියක් ලබා දුන්නොත් ඒකෙන් රසවත් ජූස් එකක් හදාගන්න ඉගෙන ගන්න. ජීවිතය ඔබට ඇඹුල්ලු ලෙමන් ගෙඩියක් ලබා දුන්නොත් ඒකෙන් රසවත් ජූස් එකක් හදාගන්න ඉගෙන ගන්න. මේ දවස් හතරෙන් මම උගන්වන්නේ ලෙමන් ජූස් හදන්න. මේ දවස් හතරෙන් මම කියලා දෙන්නේ මොකද්ද? ලෙමන් ජූස් හදාගන්න. ජීවිතයට ලැබෙන කටුකාන්තකේම සුන්දර වූ දෙයක් බවට පත් කරගන්න. ඒකට තමයි මම කියලා දෙන්නේ. ඒකටම එක කතාවක් කියනවා. ඒ කතාව තමයි මම මේ ලෝකේ වැඩිපුරම කියපු කතාව. කියලා ඇති දහස් වතාවකට වැඩි. තරුණ ගෑනු ළමෙක් හිටියා. මේ ගෑනු ළමෙක් විවාහ වෙලා නැහැ. හදිසියෙන් දරුවෙක් හම්බුණා. දැන් විවාහ වෙච්ච නැති ගෑනු ළමෙක්ට දරුවෙක් හම්බුණා. මේ දරුවෙක් හම්බුණා ද්වාරයක පාට ප්‍රශ්නයක් නේ හැමෝටම. විවාහ වෙලත් නැත්තම්. හැමෝම අහන්නේ කාගේද ළමයා? කාගේද ළමයා? කවුද තාත්තා? කාගේද ළමයා කියලා. මේ ගෑනු ළමඩ හරි වදේ. බැරිම දර කිව්වා පාත්‍රි ලොකු හම්බුණා ළමයා. ඊට පස්සේ මේ මිනිස්සු හොයන්න බලන්න නැතුව ගියා පන්සලට ළමයාත් අරගෙන. ගිහිල්ලා හාමුදුරන්ට බැනගෙන 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 ගිහිල්ලා තියාගන්න හොයගෙන ළමයා ගැන හාමුදුරන්ට ළමයා දුන්නා. හාමුදුර මොකද කළේ? ඒකත් හොඳයි. ළමයා වෙත්තා. දැන් හවස කට්ටිය එනකොට පන්සලට මේ ගෙදරට එනකොට ළමයා අනෝ ගෑල් ළමයා අනෝ කොහොම ළමයා? හාමුදුරන්ට දුන්නා. ඕගොල්ලෝ මොකද කළේ? හාමුදුරුව නෙවෙයි තාත්තා, මාළුකාරයා තාත්තා. මම බොරුවක් කිව්වේ කිව්වා. මේ පිස්සු ආයි ගියා පන්සල. අනේ හාමුදුරනේ අපිට සමා වෙන්න අර කෙල්ල පිස්සු බොරු කියලා තියෙති. අපිට සමා වෙලා ළමයාව අපව දෙන්න. ආයි කාත්තෝ. දැන් මං අහන්නේ ඒ හාමුදුරන්ට වෙච්ච සිදුවීම ලොකු ප්‍රශ්නයක්ද? නෑ. අර ළමයා දුන්න ආන්දරෝගෙන් ළමයක් දෙනවා කියන්නේ තනිකරම බ්‍රහ්මචාර්ය ජීවිත ඉවරයිනේ. ඉතින් ලොකු චෝදනාවක් නිකලේ. ඒ ආන්දර මොකද කරේ? වෙලා ඉවරයි. ඒ චෝදනාවෙන් ගැලවිලා අනිදහස් වෙනකොට දැන් බස් එක පරක් වෙනකොට මොකද දන්නවද? ජීවිතය ඔබට ලබා දෙන ඇඹුළු ලෙමන් ගෙඩියක් නම් ඒකෙන් ජූස් එකක් හදාගන්න හේවායි. කවුරු හරි බයිනකොට ඒකත් හොඳයි. රෙදි ටික තෙමෙනවා වැස්සට. ඒකත් හොඳයි. ඇඟිල්ල කැපෙනවා. ඒකත් හොඳයි. ලයිට් බිල වැඩි වෙලා. ඒකත් හොඳයි. මහත්ය දාලා ගිහිල්ලා. ඒක ඊටත් හොඳයි. මං අහන්නේ එතකොට කිසි ප්‍රශ්නයක් තියනවද වෙන දේවල් ගැන? නැවගලුණා බෑන් චුංගේ කාත්තුම. ද ප්ලේටෝ කියලා මිනිස්සෙක් හිටිය ගණිතක් නේ. ප්ලේටෝ කියන ගණන් හදන මිනිස්සෙක්. ලොකු දාර්ශනිකයෙක්. දාසම් මේ ප්ලේටෝ ලොකු ගානක් හදන. දැන් දත්මිට කාගෙන ගාන හදනවා. සෑහෙන දිග ගානක්. වීජේ ප්‍රකාශනයක් වගේ ගානක්. හදාගෙන යනකොට මොනට කතා කරන්න ඕන ප්ලේටෝත් එක්ක. නෝන ගිහලා ප්ලේටෝට කතා කරනවා. ඒ පොඩ කතා කරන්න මාත් එක්ක. දැන් මියත් එක්ක කතා කරගෙන ඉන්න බලන්න මේ ගානවත් දෙනවද? ගණන් ගන්න ගාන හදනවා. ඒයි කතා කරනවා. ඒත් ගණන් ගන්න ගාන හදනවා. මේ මිනිහ බැඳලා වගන්ද කැල්කියුලේටරයක් බැඳලා. නෝන බයිනෝ 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 බයිනෝ. ඒත් ගණන් ගන්න ගණන් ගත්තොත් බැහැනේ ගාන වර්ධනවද? බැරිම දැන වතුර බාල්දියක් ගෙනල්ලා නෑ වෙලාව. දැන් නාගෙන ගණන් හදනවා. ඒනි ගාන ඉවර කරගන්න නැත්තේ බැහැ. දැන් නෝන බැල බැල ගියා යන්න. ගාන ඉවරයි. අම්මා තියන්තා. ශිෂ්‍යෙක් ඇවිල්ලා ගුරුතුමනි මොකද කිව්ලා? ළමයෝ ගොරෝල ගොරෝල වැස්සා. ලොකු දෙයක් විදිහට දැක්කද? නෑ. වැහැදෙද? දැන් මහත්යලත් හොඳයි නෝන ඇවිල්ලා වද දෙනවා. ගොරෝල ගොරෝල වැස්සා. පුංචි දෙයක් විදිහට දකින්න. හැම එකක්ම සතුටින් බාර ගන්න. කොණ්ඩේ ඉදෙනකොට ඒකත් හොඳයි කියලා හිතන්න. අපිට හිතන්න හයියේ නෑ. කවුරු හරි කුණු හරි බයිනකොට හොඳට බයිනකොට දසමාව රත්නපුරේ වැඩසටහන ඉවර කළා. මටත් අත්දැකීම් ලැබිලා තියෙනවා හැම එකක් වගේ. රත්නපුරේ වැඩසටහන ඉවර කළා එනවා කළුතල. හොරණෙන් නැග්ග බස් එකේ T
ටිකක් එනකොට මිනිහෙක් අවුරුදු 45ක් විතර. නැගලා මට කිව්වා එහාට යනවා කියලා. බස් එක. මම ඉතින් එහාට ගියේ. මිනිහා මං ගාව ඉඳගත්තා. පාංගලියකට ආපු පාංගලියකට තරංග ඇවිල්ලා තිබ්බා. මේ මිනිහා පාංගලිය කඩාගෙන කනවා. බලනකොට බීලා. කවි කියන්න පටන් ගත්තා. ඒ කවි නම් මතක නැහැ, තේරුම් මතකයි. මේ සංගය තමයි රට කෑවේ. මුන් ඉන්නකන් හරියන්නේ නැහැ. මුන් අරකට මේකද කියේ ඔන්න ඕගාලා එහෙම බයිනවා. දැන් මට මාව මොන පෙඳ බයිනවා. මගේ මොන පෙඳ. මාදී මොන දිහා බලගෙන ඒකත් හොඳයි. කටින් කියන්නේ හිතින් හිතනවා. ඒකත් හොඳයි. මට හොඳ චාන්ස් එකනේ. දැන් මට තරහ නැහැ. මට හරි සතුටුයි. මේ මනසේ උදව්වන්නේ මට කරා. දැන් මං කියන්නේ මට කරගන්න පුළුවන්ද කියලා බලන්නේ. මම ටිකක් වෙලා යනකොට මේ මිනිහා කියනවා මන එක සංගීක්ටවත් ගරු කරන්නේ නැහැ. සංගම්කාරයට විතරයි ගරු කරන්නේ. ඒකත් හොඳයි කියලා මං හිතුවා. දොහොම් බයිනෝ 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 බයිනෝ. බස් එකේ මිනිස්සු මේ මිනිහට බැන්නා. මේ මිනිහා ආයි කුණු මාර්පෙන් මේ මිනිස්සුන්ට බයි. ඉතින් මේක ඉවරයක් වෙන්නේ දැනුම දැනම ගෑනු කෙනෙක් බෑ බස් එකෙන් බහලා යනකොට මන් දිහා බැලුවා. අවුරුදු 35 40 කට ගෑනු කෙනෙක්. මන් දිහා බැලුවා මේ හාමුදුරු තරහෙන්ද කියලා. ඒත් හාමුදුරු කෙනෙක්ට බයිනකොට මේ මිනිහා ළඟ ඉඳගෙන දන්නේ නැහැ මේ මනු මේ ගෑනු ළම ගෑනු කෙනෙක් ගෑනු ළමෙන් නෙමෙයි ගෑනු කෙනෙක් බැලුවා. බලන ක්‍රම ඉතින් හැමෝමත් එක hina වෙන නම hina වුණා. මේ වාසගම්මත් hina වුණා. මේ මිනිහා මෙහෙම බැලුවා ආයි මෙහෙම බැලුවා කට උල් කරලා කිව්වේ නැත හොඳ එකක්. මේ ගෑණිත් තරග ගිහින් මෙහෙමයි 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 කියලා කිව්වා. මම ඉතින් හිතුවා ඒක ජීවිතේ ඔබට ඇඹුල්ලු ලෙමන් ගෙඩියක් ලබා දුන්නොත් ඒකෙන් ජූස් එකක් හදා ගන්න. අර අච්චර ලොකු චෝදනාවක් කරනකොට මූණටම නිකන් වෙන තැනක නම් ගානක් නැහැ. මේ මිනිස්සු ඉස්සරහා මේ මිනිස්සු ඉස්සරහා මේ කියන්න පුළුවන් හොඳම කුණුහරපෙන්. දැන් මට ඒවා කියන්න බෑ. කුණුහරපෙන් කියනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ඒවා සතුටින් බාර ගන්න. එදා මං සතුටින් බාරගත්තේ නැත්නම් මට මේක තරහින් කියන්න වෙන්නේ. hina වෙලා කියන්න හම්බෙන්නේ නැහැ. ඔබ යෝගී අවස්ථාවල මේ කියන ධර්ම භාවිතා කරන්න. ඒතර කිසි ප්‍රශ්නයක්? ඒකෙන් මම විනෝද වුණා. හරි ජොලි අන්තිමට මගේ බස් එකෙන් ටිකට් ගත්තෙත් නැහැ. ඒ මිනිස්සු වටවල මගෙන් අහන උපන්සේ කොහෙද? කවුද? ඒ මිනිස්සුන්ට පුදුමයි මේ මේ තරුණ හාමුදුරුවෝ කෙනෙක් මේ 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 මනසියව කියනකොට ගණන් ගන්න නැතුව ඉන්නේ. එහෙනම් ඒ මනසට ඊට පස්සේ ගැහුව කට්ටි බිම දාගෙන ගහනකොට මේ මිනිහා කියන එහෙම තමයි. බස් වල යනකොට හාමුදුරුවන්ට වද දෙන මිනිස්සුන්ට ගහන්න ඕනේ. එහෙම තමයි ගහන්න ඕනේ. ඒක කවුද කියන්නේ? ගුටි කණේ එක. බීලා මොකක් හරි හාමුදුරුවෝ කෙනෙක්ගෙන් මොකක් හරි වෙන්නේ නැද්ද ප්‍රශ්නයක් තියෙන්නේ නැද්ද හාමුදුරුවෝ පෙන්වන්න බැරි මිනිහේ ඉත අපි නිකන් තරහ ගන්න ඕනේ අන්න ඒ වගේ සෑම අවස්ථාවකම ඔබට ධර්මයේ භාවිතා කරන්න පුළුවන් පැහැදිලිද ඒකත් හොඳයි දසකෝ පුන්න කියන හාමුදුරුවෝ සුනා අපරන්තය කියන ප්‍රදේශයෙන් පුන්න කියන්නේ ග්‍රීක ජාතික හාමුදුරුවෝ කෙනෙක් සමහර අය කියන අරාබි ජාතික කියලා. සමහර අය කියන ග්‍රීක ජාතික කියලා. කොහොමද මේ පුන්න හාමුදුරන්ට ඕන වුණා සුනා ප්‍රාන්තයට යන්නේ. කියන්නේ අරාබියට. යන්න ඕන නම් බුදුහාමුදුරන්ගෙන් අහන බුදුහාමුදුරනේ මම යන්නද කියලා. බුදුහාමුදුර කියන පුන්න මේ පැත්තේ මිනිස්සු හරි දරුණු. බැරි වෙලා හරි ඔබට බැන්නොත් එහෙම. බැන්නට ගමක් නැහැ ස්වාමීනි ගැහුවේ නැහැ. පුන්න ගැහුවා. ගැහුවට ගමක් නැහැ ස්වාමීනි ආයුධ වලින් කැපුවේ නැහැ. පුන්න ආයුධ වලින් කැපුවොත් ඒත් ගමක් නැහැ ස්වාමීනි. මැරුවේ නැහැ. පොන්න මැරුවොත් මොකද කරන්නේ මැරුවොත් ඒකමක් නැහැ ස්වාමී මැරෙන්න කී දෙනෙක් බලන් ඉන්නවද මට ඒක නොමිලේම හම්බුණා කියලා මම සන්තෝෂ වෙනවා ඒ හාමුදුරුවෝ වටන්න පුළුවන් කවදාද ඔබට ඒ වගේ තියෙන්න ඕනේ ඉවසීම ඒ වගේ සිත දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා පැහැදිලිද මොනවා දුන්නත් බාර ගන්නවා ඒකත් මරණේ වුණත් බාර ගන්නවා ඒකත් අනම්පිතෝ තතෝ වාග අනනු ඥාතෝ විතෝ ගතෝ යථාගතෝ තථාගතෝ කාතත්ත පරිදේවන අපිට කියලත් නෙවෙයි ජීවිතේට ප්‍රශ්න එන්නේ කියලත් නෙවෙයි යන්නේ යථාගතෝ තථාගතෝ යම්සේ ආවාද ඒසේම ගියා කාතත්ත පරිදේවන එහෙනම් මොකටද හඬන්නේ ආපුදෙන් ගියපුදෙන් ඒකත් හොඳයි වැස්සට වහින්න දෙන්න අවුවට පායන්න දෙන්න ඉරට උදා වෙන්න දෙන්න බහින්න දෙන්න මලට පිපෙන්න දෙන්න පර වෙන්න දෙන්න මිනිසුන්ට ඉපදෙන්න දෙන්න මැරෙන්න දෙන්න ඔබ නිදහසේ බලාගෙන ඉන්න හිනා වෙවි ඉපදෙනකොට ඒකත් හොඳයි මැරෙනකොට ඒකත් හොඳයි පිපෙනකොට ඒකත් හොඳයි පර වෙනකොට ඒකත් ළමයා හිනා වෙලා තමන් ගාවට එනකොට ඒකත් හොඳයි ළමයා යනකොට ඒකත් හොඳයි
එතකොට ඔබට කියන්න වෙන්නේ අනාගතයේ මෙන්න මේ සින්දුව සඳනාවක් කමක් නැති රත්තරන් පුතේ හිරුණාවක් කමක් නැති රත්තරන් පුතේ ඕන දුක් ඉහිරිය හැකි මහලු ජීවිතේ ඒ පුතේ නුඹනාව දුක නැති මහ මෝඩ අම්මා තාත්තා කෙනෙක් මම හිටියනම් කියන කොහොමද දන්නවද හඳනම් හැමදේම වෙනවා කොච්චර හොඳයිද ඉරත් හැමදේම වෙනවා කොච්චර හොඳයිද අරුණන් ආවත් කමක් නැහැ හැමදේම ඉර එපාලු හැමදේම එන හඳ එපාලු අර නේන පුතා මෙනකන් බලන් ඉන්න මොඩයිනේ වෙන සිද්ධියම දිහා දැකලා සන්තෝෂ වෙන්න ඔබට පරිප්පුයි බතුයි සතුටින් කෑවොත් දිව්‍ය භෝජනයක් බව තේරුම් ගන්න පැහැදිලි පරිප්පුයි බතුයි සතුටින් කෑවොත් දිව්‍ය භෝජනය දිව්‍ය භෝජනය අසතුටින් කෑවොත් කොච්චර දිව්‍ය භෝජනයක් වුණත් වැඩක් වෙන්නේ නැහැ තෘප්තිමත් බව තියෙන්න ඕනේ ඉතින් මොකද්ද තෘප්තිමත් සැටිස්ෆයින් ඕනේ අපි හැම එකක් තෘප්තිමත් වෙන්න ඕනේ දැන් අර පාසකම් මහාන වගේ ඇවිල්ලා වැඩසටහන පිළිබඳව තෘප්තිමත්ද මං කිව්වා මේ දක්වා තෘප්තිමත් ඉදිරිය ගැන මම දන්නේ නැහැ ඉස්සරහ ගැන මම දන්නේ නැහැ මේ දක්වා තෘප්තිමත් අපි කරන්න හදන්නේ අනාගතයේ තෘප්තිමත්ද කියලා දැන් තීරණය කරන්න යනවා ඒතර ප්‍රශ්නයක් නේ ත්‍ෘප්ති මත් නොවුණු එන වෙන්න තියෙන දේ අපිට වැඩක් මම දන්නේ වෙච්ච දේ අපි දන්නේ වැඩක් නැහැ දන්නව ඒ වුණාට වැඩක් නැහැ වෙනස් කරන්න බෑ දැන් වෙන දේ දිහා දකින්න ඒකත් නිකන් නෙවෙයි ඒකත් හොඳයි ඒතර මොන සිද්ධිය සිද්ධ වුණත් අපිට එක වචනයක් තියෙන මොකද්ද කියන්නේ විභාගේ පළවෙනියා වුණත් ඒකත් හොඳයි අන්තිමේ වුණත් ඒකත් හොඳයි ඉතින් ප්‍රශ්නයක් නැහැ පැහැදිලි. හරි. ඔන්න ওই විදිහට හිත හදා ගන්න ඕනේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ ඔකට. මොන පස්සනාවද? චිත්තානුපස්සනාව කියන්නේ අතීතයේ අනාගතයේ අත්හැරලා වර්තමානයේ ඇති වෙන සිත සතුටින් පිළිගන්නවා. බාර ගන්නවා සහ දැනගන්නවා. සරාගම් මා චිත්තං සරාගම් චිත්තං දිපජනාති. රාග සහිත සිත රාග සහිත සිත ලෙස දැනගන්න. බය වෙන්න එපා. එපා කියන්න එපා. බහැර කරන්න එපා. අල්ල ගන්න එපා. සතුටින් පිළිගන්න. රාග සිත. රාග සිත මොකක් කරන්නද? සතුටින් පිළිගන්න. ද්වේෂ සිතත් සතුටින් පිළිගන්න. මෝහ සිතත් සතුටින් පිළිගන්න. සියලුම සිත් සතුටින් පිළිගන්න. අපිට පිළිගන්න බැරියේ? රාග සිතත් පිළිගන්න. ඇති වෙලා ඉවරයි නැති. ඇති වෙලා ඉවරයි කිච්ච ගැන කම්පා වල වැඩක් තියෙනවා. දැන් මට ආසාවක් ආවා. ආසාවක් ආවා කියන්නේ දුක් වෙලා වැඩක් තියෙනවා. ඇවිල්ලා ඉවරයි. ඇවිල්ලා ඉවර බව දැනගන්න. තරහක් ආවා මට තරහ ආවා දැනගන්න දැනගත්තේ ගමන් ඉවරයි පැහැදිලිද දැනගත්තේ ගමන් ඉවරයි චිත්තානුපස්සන කියන්නේ තව ඉස්සරහට කියලා දෙන්න කොහොමද ඉවර කරගන්නේ කියලා සම්පූර්ණ මේ මූලික විග්‍රහයක් කළේ සිත යන කොමක්ද තව ගැඹුරට 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 කියලා දෙන්න ඕනේ ඉස්සරහට කියලා දෙන්න මූලිකවම අපි සිත හඳුනගත්තා මේ තමයි චිත්තානුපස්සන පළවෙනි භාවනාව හැමෝම නැගිටින්න ඒකත් හොඳයි කියලා. කොමිලාව ආයේ ඒකත් හොඳයි. කොමිලාව ඒකත් හොඳයි. ඕකටත් තයිලි. ඕන එකට එකම තයිලියයි තියෙන්නේ මොකද? ඒකත් වෙන සිදුවීම බරපතල වැඩි නම් ඒකත් බරපතල නැත්තම් ඒකත් හොඳයි. බරපතල වැඩි වෙන අධින ප්‍රමාණය වැඩි කරලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. දැන් අපි හිතමු දැන් කපාට ළමයි දෙන්න අසනීප වෙලා. දැනගන්න. එතකොට දුක් වෙලා වැඩක් තියෙනවද? නෑ වෙලා ඉවරයි. අපි මොකද කරන්න? බෙහෙත් දෙන්න ඕනේ. උපාසකම ඇඬුවට වැඩක් වෙන්නේ නෑ. එතකොට මොකද කරන්නේ? ඒක හොඳයි කියලා හිතන්න පුළුවන්ද? පුළුවන් වෙන්න ඕන. පැහැදිලි. හොඳ නැහැ කිව්වා කියලා ඒක හොඳ වෙනවද? හොඳයි කියලා හිතුවා ඉවරයි. හැමදේම වෙන්නේ හොඳට. ළමයා ලෙඩ වෙන්නේ හොඳට. හරිද? ඉඳගන්න. ක
කකුල් දෙක පොළවට සමතුලිත තියාගන්න. මේක අපි මූලික පුහුණුවක් පමණයි. හොඳේ ප්‍රායෝගිකව හැමතිස්සෙම කරන්න පුළුවන් මේ භාවනාව. ඒ වුණාට අපි ඩ්‍රයිවිං බැරුව එකපාරට පාරට දාලා පදින්න කියොත් හැප්පෙනම ඩ්‍රයිවිං වුණත් පිටණේක පැදලා පුරුදු වෙයි. එකපාරට අර මම කිව්වා වගේ ලොකු සිද්ධිවලදී මේක භාවිතා කරන්න බැහැ. හරි. දාතනල්ලේ තියාගෙන වැඳගෙන මේ කවියට සිතලමු කරගන්න. බුද්ධ රත්නය නමාමි බුදු සිසිල සිංහදවත තෙමා ධම්ම රත්නය නමාමි ධම් සිසිල සිංහදවත තෙමා සංඝ රත්නය නමාමි ගුණ සිසිල සිංහද වත තෙමා ත්‍රිවිධ රත්නය නමාමි දෝ සාවිතු අයතිනි සමා දැස් පියාගෙන මම අතොලින් දක්වනවා දැන් ඇස් අරින්න හැමෝම එක දෙයක් දිහා බලන්න. පේනකොටම දැනගන්න සිතක් පහළ වෙන බව. සිතක් කියලා හිතන්න. හැබැයි පෙනීම සිතක්. ඒ බව හොඳට හිතන්න. දැන් ඇස් පියාගන්න. දැන් කනට යන්න. මොනවා හරි සද්දයක් ඇහෙනකන් ඉන්න. ෆෑන් එක සද්දයක්, බල්ලුන්ගේ සද්දයක්. කුමන සද්දයක් හෝ ඇහෙනකන් ඉන්න. ඇහෙනකොටම දැනගන්න ඇසීම සිතක්. සිතක් පහළ වෙච්ච බව දැනගන්න. දැන් නහයට යන්න ගඳ සුවඳක් බලන්න. හොඳට ගඳ සුවඳක් බලන්න. දැනෙන්නේ නැත්නම් ඉස්සරහ කෙනාට ලඟ වෙන තුරු දැනේ. සිතක් කියලා හිතන්න. දැනනකොට. දිවට යන ගැල ටිකක් කරන් රස බලන්න. රස දැනෙනකොටම සිත කියලා හිතන්න. ඇඟට යන මොනවා හරි දැනීමක් දැනෙනකම් ඉන්න. ස්පර්ශය, සීතල, රසය, කැසිල්ල, රිදිල්ල. දැනෙනකොටම සිත කියලා හිතන්න. මොළයට යන මතක් වෙනකම් ඉන්න. මොළයට මතක් වෙනකොටම ඒක සිතක් කියලා හිතන්න. ආයෙත් ඇස්සරි. ඇස්සල පේනකොට සිතක් පහළ වෙන බව දැනගන්න. හොඳට ඇස්සරි ඉන්න ඕන. හොරෙන් බලන්න එපා. හොඳට ඇස්සරි. සිතක් කියලා හිතලා ඇස් පියාගන්න. දැන් කනට යන සද්දයක් ඇහෙනකන් ඉන්න. සියුම් සද්දයක් නම් තවත් හොඳයි. ඇහෙනකොටම සිත කියලා හිතන්න. නාසයට යන ගඳ සුවඳක් බලන්න. දැනනකොටම සිත කියලා හිතන්න. දිවට යන කියලා ටිකක් කරන් රස බලන්න. රස දැනෙනකොටම සිත පහළ වෙන බව දැනගන්න. ඇඟට යන මොනවා හරි දැනෙන ගන් ඉන්න. මොනවා හරි දැනෙනකොටම සිතක් පහළ වෙන බව දැනගන්න. සිතක් කියලා හිතන්න. දැන් මොළයට යන මතක් වෙනකන් ඉන්න. මතක් වෙනකොටම සිතක් කියලා හිතන්න. ඇස් අරින්න. ආයි දෙයක් දිහා බලලා පේනකොට සිතක් කියලා හිතන. ඇස් අරින්න නින්දියක් නැහැ එතකොට. සිතක් කියලා හිතන්න. ඇස් අහගෙන. දැන් කනට යන සද්දයක් ඇහෙනකන් ඉන්න. මොනවා හරි සද්දයක්. ඇහෙනකම් ඉන්නවා.
සිතා කියලා හිතා. නාසයට යන ගඳස් සුවඳක් බල. සිතක් පහළ වෙන බව දැනගන්න. දිවට යන්න කියලා ටිකක් කරන් රස බලන්න. සිතක් පහළ වෙන බව දැනගන්න. ඇඟට යන මොනව හරි දැනෙනකන් සිතක් පහළ වෙන බව දැනගන්න. සිතක් කියලා හිතන්න. මතක් වෙනකම් මේ මොනව හරි සිතක් කියලා හිතන්න. ඇස්සරින්න පේනකොටම සිත කියලා හිතන්න. ස්පීර් කනට යන්න එහෙනකන් ඉන්න මොනවා හරි අස්තනකම සිතක් පහළ වෙනවා කියලා දැනගන්න. ඔය විදිහට ආයතන හයේම දැනීම සිත් බව දකිමින් ඉන්න ඇසේ පරීක්ෂණයේදී ඇහැ අරින්නම ඕන. හොඳයි මෙතනින් නම් කරගෙන යන්න තනිය.